සියලුම වෛද්‍ය සිසුන් සඳහා රුපියල් 65000ක් පමණ වටිනා වෛද්‍ය නල එකබෙකින් පරිත්‍යාග කිරීමද සිදු කරනු ලැබේ. අපි විශ්වවිද්‍යාලයට යන කාලේ වෙනකොට ඌව පළාත තමයි අධ්‍යාපන අංශයෙන් ඊටම පල්හැම ස්ථානයක පිහිටි පළාතක් බවට පත් වෙලා තිබුණේ. බදලුපුර නිවුස් ශ්‍රී ලංකාවේ දොළොස්වන වෛද්‍ය පීඨය වන ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආරම්භක ශිෂ්‍ය කණ්ඩායමේ පැමිණීම හා මෙම වෛද්‍ය පීඨයේ නව කාය විච්ඡේද විද්‍යාගාරයේ විවෘත කිරීම මාර්තු මාස 22 වන දින එනම් මෙම සිකුරාදා උදෑසන 10ට ගරු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ගරු වරාය නාවික කටයුතු හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මැතිතුමා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපති ජේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මැතිතුමා ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය ජයන්ත බලවර්ධන මැතිතුමා සහ ඌවවෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය කෝලිත බි විජේසේකර යන සම්භාවනීය ආරාධ්‍ය මුත්තන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලැබේ. එදින වෛද්‍ය පීඨය සඳහා වූ නව ගොඩනැගිල්ල සඳහාද මුල්ගල තැබීම මෙම සම්භාවනීය ආරාධ්‍ය මුත්තන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට බලාපොරොත්තු වෙයි. ඊටත් අමතරව එදින සවස 3ට ගරු වරාය නාවික කටයුතු හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල තැපැල් සංකීර්ණ ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන මහජන රැස්වීමේදී සියලුම වෛද්‍ය සිසුන් සඳහා රුපියල් 65000ක් පමණ වටිනා ස්ටෙතොස්කෝප් එනම් වෛද්‍ය නල එකබෙකින් පරිත්‍යාග කිරීමද සිදු කරනු ලැබේ. මම වෛද්‍ය පීඨයේ ආරම්භක පීඨාධිපති මහාචාර්ය මුදිත විධානපතිරණ 98 අවුරුද්දේ කොළඹ විශ්වවිද්‍යාලයට මම ඇතුළත් වෙනකොට ඌව පළාතට විශ්වවිද්‍යාලයක් කියන එක හීනයක් වෙලා තිබුණේ. 2006 විතර වෙනකොට මම වෘත්තීය ජීවිතයට ඇවිල්ලා ඒ එනකොට ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය ඇති වෙනවා. ඒ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය කියන එක ඇති වෙනකොට ඌව පළාත අධ්‍යන මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා එතන ඉඳලා. මම ඉතාමත් සන්තෝෂ වෙනවා ඒ විශ්වවිද්‍යාලය ඇතිවෙච්ච එක ගැන. මොකද අපි විශ්වවිද්‍යාලයට යන කාලේ වෙනකොට ඌව පළාත තමයි අධ්‍යාපන අංශයෙන් ඊටම පල්හැම ස්ථානයක පිහිටි පළාතක් බවට පත් වෙලා තිබුණේ. ඒ වගේ පළාතක් විශ්වවිද්‍යාලයක් ලැබෙනකොට ඕනෑම විශ්වවිද්‍යාලයකට ගිය කෙනෙක් සන්තෝෂයට පත් වෙනවා. ඒ විතරක් නෙවෙයි ඉන් අනතුරුව වර්තමානයේ වෙනකොට 2024 වර්ෂයේ වෙනකොට අපිට වෛද්‍ය පීඨයක් ලැබිලා තියෙනවා. මේ වෛද්‍ය පීඨයක් ලැබීම ඌව පළාතේට විශේෂයෙන්ම වැදගත් වෙනවා. එක පැත්තකින් ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට තමත් වැදගත් පීඨයක් ලැබෙනවා. අනෙක් පැත්තෙන් බදුල්ල ශික්ෂණ රෝහල වැඩි දියුණු කිරීමකට ලක් වෙනවා. එය ශික්ෂණ රෝහලක් දක්වා ඉහළ තත්ත්වයටපත් වෙනවා. එය මම ඉපදිච්ච රෝහල. ඒ රෝහල අද ශික්ෂණ රෝහලක් බවට පත් වුණේ මේ වෛද්‍ය පීඨය නිසා. ඒ විතරකුත් නෙවෙයි ඌව පළාත හැම අතින්ම පහළට වැටෙනකොට එය මහජන මුදල් නිසි ආකාරයෙන් නිසි ස්ථානයට ස්ථානගත කරලා මේ තත්ත්වයට විශ්වවිද්‍යාලය පත් කරපු සියලුම පාර්ශ්වයන්ට අපි ස්තුතිවන්ත වෙනවා. ඔබ තවමත් බදුලුපුර නිවුස් YouTube නාලිකාව subscribe කර නැතිනම් subscribe කර නවතම තොරතුරු දැන ගැනීමට එක්වන්න.